කොඩේටා වංශයට අයත් වෙන අපිට කතා කරන්න තියෙන මේ අවසාන වර්ගය තමයි අපි මේ විදිහට ඊළඟට හඳුනා ගන්නට යන්නේ. ඒ තමයි අපිටත් ඔන්න විශේෂයෙන් මේ අපි මිනිසාත් ඇතුළත් වෙන වර්ගය පිළිබඳව තමයි අපි මේ කතා කරන්නට යන්නේ. ඒ තමයි ක්ලාස් මැමේලියා. මැමේලියා කියන වර්ගය පිළිබඳව. ඔන්න මැමේලියා කියන වර්ගය පිළිබඳව කතා කරනකොට මුලින්ම අපිට මේ මැමේලියා වර්ගයේ දකින්නට ලැබෙන ලාක්ෂණික ලක්ෂණ මොනවද කියන එක හඳුනා ගැනීම වැදගත් වෙනවා. මෙතනදී අපිට මේ මැමේලියා වර්ගයේ විශේෂිත ඒගොල්ලන්ටම ලාක්ෂණික වෙච්ච ලක්ෂණ ගණනාවක් හඳුනා ගන්නට පුළුවන්. මෙතනදී එකක් තමයි මේ විදිහට හඳුනා ගන්නට ලැබෙන මේ වර්ගයේ බිහි වෙන මේ පැටවුන් ගත්තොත් මේ පැටවුන් මවගේ ස්තන ග්‍රන්ථි වලින් නිපද වෙන කිරි මත තමයි යැපීමක් සිද්ධ වෙන්නේ. ලපටියන් ඒ ලපටි පැටවුන් මවගේ ස්තන ග්‍රන්ථි වලින් නිපද වෙන කිරි මත තමයි පෝෂණය ලැබීම සිද්ධ කරන්නේ. ඔන්න ඒක මේ මැමේලියා වංශයේ දකින්නට ලැබෙන එක විශේෂිත ලක්ෂණයක් විදිහට අපිට හඳුනා ගන්නට පුළුවන්. දැන් ඒ විදිහට ඒ කියන්නේ ඒ සඳහා වැදගත් වෙන විදිහට මේ මව් ජීවීන් තුල මේ ස්තන ග්‍රන්ථි හැම නැත්තම් ස්තන හැම නැත්තම් ශීර ග්‍රන්ථි පිහිටීමක් දකින්නට ලැබෙනවා. ඒ වයින් පිට වෙන ඒ ශීරයෙන් තමයි පැටවුන් පෝෂණය ලැබීම සිද්ධ කරන්නේ. ඔන්න ඒ දකින්නට ලැබෙන එක විශේෂිත ලක්ෂණයක් මේ කියන මැමේලියා වර්ගයේ. තව දකින්නට ලැබෙන විශේෂිත දෙයක් තමයි මේ මැමේලියාවන්ගේ දේහය රෝමවලින් ආවරණීය වී තිබීම. රෝමවලින් ආවරණීය වී තියෙන දේහයක් ලැබිලා තියෙනවා මේගොල්ලන්ට. ඒක විශේෂයෙන්ම වැදගත් වෙනවා මේ තාප පරිවරණයක් සිද්ධ කරන්නට. එතනදී මේ දේහ උෂ්ණත්වය හා සම්බන්ධවත් එතකොට ඒක වැදගත් වෙනවා. විශේෂයෙන්ම තාප පරිවරණයක් සිද්ධ කරන්න මේ කියන මේ විදිහට ඒගොල්ලන්ගේ දේහය රෝමවලින් ආවරණීය වී තිබීම කියන අවස්ථාව වැදගත් වෙනවා. ඒකත් ඔන්න විශේෂිත ලක්ෂණයක් මැමේලියා වර්ගයේ දකින්නට ලැබෙන. දැන් මේ වර්ගය පිළිබඳව තව කිව්වොත් එහෙම අපිට ලක්ෂණ විදිහට තව දකින්නට ලැබෙන දෙයක් තමයි දැන් අපි ඊට ඉස්සෙල්ලා කතා කරපු පක්ෂීන්ගෙත් ආවේශ වර්ගයේ දකින්නට ලැබුණ අචලතාපී භාවය කියන එක. ඒ කියන්නේ බාහිර පරිසරයේ උෂ්ණත්වය වෙනස් වෙනකොට ඒක මේ දේහ උෂ්ණත්වය වෙනස් කර ගැනීමක් සිද්ධ වෙන්නේ නැහැ. දේහ උෂ්ණත්වය නියතව තමයි පවත්වා ගන්න. ඒ වගේ අවස්ථාවක් ඒ නිසා මේ සමාජිකයින්ගේ මේ ඉහළ පරිවෘත්තීය සීඝ්‍රතාවයක් දැක ගන්නත් ලැබෙනවා. ඒකත් මේ වංශයේ ලාක්ෂණික ලක්ෂණයක් විදිහට අපිට හඳුනා ගන්නට පුළුවන්. ඒ එක අවස්ථාවක්. ඊළඟට තව මේ මැමේලියාවන්ගේ දකින්නට ලැබෙන දෙයක් තමයි මේගොල්ලන්ගේ මේ දත් වර්ග පිළිබඳව ඒ හඳුනා ගැනීම. විශේෂයෙන්ම අපිට මේගොල්ලන්ගේ මේ හිස කොටස දිහා බැලුවාම හිසේ උදරියව තමයි මේ මුඛය පිහිටලා තියෙන්නේ. මේ මුඛයේ පිහිටන දත් පිළිබඳව ගත්තොත් විශේෂයෙන්ම මේ මැමේලියාවන්ගේ අපිට ලක්ෂණ තුනක් හඳුනා ගන්නට පුළුවන්. එකක් තමයි අපි ඒව හඳුන්වනවා මේ කූප දන්තිකයි කියලා. මේ හනුවස්තියේ කුහර තුල තමයි මේ දත් ගිලිලා පිහිටලා තියෙන්නේ. ඒක නිසා කූප දන්තියයි කියනවා. ඊළඟට මේව හඳුන්වනවා විෂම දන්තියයි කියලා. ඒ කියන්නේ එකම වර්ගයෙන් නෙමෙයි දත් වර්ග වෙනස් වර්ග පිහිටීමක් දක්ිනට ලැබෙනවා. දැන් අපි හඳුනා ගන්න පුළුවන් එතනදී දැන් අපි අපේ දත් වර්ග පිළිබඳව දන්නවනේ. මිනිසා පිළිබඳව කතා කරනකොට අපි දන්නවා කෘන්තක, රදනක, පුරස්චාරක, චාරක කියලා වර්ග හතරක් දකින්නට ලැබෙනවා. ඒ නිසා තමයි මේ විෂම දන්තියයි වශයෙන් හඳුන්වන්නේ. ඔන්න මේ අවස්ථාවේ නම් මේ මැමේලියා වර්ගයේ දකින්නට ලැබෙන ලාක්ෂණික ලක්ෂණයක් විදිහට අපිට හඳුනා ගන්නට පුළුවන්. තව අවස්ථාවක් තමයි මේ දත් ගැනම කතා කරනකොට අපිට හඳුනා ගන්න ලැබෙන ද්විවාර දන්තියයි කියලත් අපි හඳුන්වනවා. ද්විවාර දන්තියයි කියන්නේ ජීවිත කාලයේදී වාර දෙකකදී දත් පැමිණීමක් සිද්ධ වෙනවා. ඔයාලා ඇති ඔයාලට පුංචි කාලේදී තිබිච්ච දත් ටික නෙමෙයි දැන් තියෙන්නේ. මුලින්ම මේ සාමාන්‍යයෙන් දරුවෙකුගේ ඒ මාස
අවුරුද්දක් පහු වෙලා ඒ වගේ කාලෙදී එන දත් පිළිබඳව ගත්තොත් ඒ ජීවිතේ මුලින්ම කුඩා දරුවෙකු ගෙන දත් අපි හඳුන්වනවා කිරිදත් කියලා. කිරිදත් 20ක් තියෙනවා. ඒ දත් ටික නෙමෙයි දැන් පවතින්නේ වෙනම ආය නැවතත් අර කිරිදත් ටික සම්පූර්ණයෙන්ම හැලිලා ගිහිල්ලා නැවතත් වාරයකදී ඔබලන්ගේ ආපු ඊළඟ දත් ටික ස්ථිර දත් විදිහට තමයි දැන් පවතින්නේ. එතකොට එහෙනම් වාර ජීවිත කාලයේදී වාර දෙකකදී ඒ වගේම කිරිදත් හෙවත්තේ පතනශීලී දත් සහ ඊළඟ වාරෙදී ආව ස්ථිර දත් කියලා වාර දෙකකදී ආව නිසා තමයි ද්විවාර දන්තියයි කියන්නේ. අන්නේ අවස්ථාවත් මේ හැමීලියා වර්ගයේ දකින්නට ලැබෙන විශේෂිත ලක්ෂණයක් විදියට හඳුනා ගන්න පුළුවන්. මෙතනදී ඔයගලන්ට එක ලක්ෂණයක් විදියට දක්වලා තියෙනවා මේ විභේදිත වූ දත් වර්ග, ඒ කියන්නේ විෂම දන්තිය අවස්ථාව මෙතනදී ඔයගලන්ට දක්වලා තියෙනවා ලක්ෂණයක් විදියට. ඊළඟට මේගොල්ලන්ගේ රුධිර සංසරණ පද්ධතිය පිළිබඳව ගත්තොත් එතනදී ඔන්න හෘදය ගැන මේගොල්ලන් දැන් පක්ෂීන්ගෙත් අපි මේ අවස්ථාව දැක්කා. හෘදය ගත්තොත් කර්ණිකා දෙකක් කෝෂිකා දෙකක්, කර්ණිකා දෙක වම් කර්ණිකා දකුණු කර්ණිකාව, කෝෂිකා දෙක වම් කෝෂිකාව දකුණු කෝෂිකාව කියලා සම්පූර්ණයෙන් බෙදුණු කර්ණිකා කෝෂිකා කුටීර හතරකට බෙදුණු හෘදයක් සහිත සම්පූර්ණ දිත්ත රුධිර සංසරණ පද්ධතියක් තමයි මේ මැමේලියාවන්ගේ දකින්නට ලැබෙන්නේ. මැමේලියා සහ ඉස්සල කතා කරපු පක්ෂීන්ගේ නම් ඔය අවස්ථාව අපිට හඳුනා ගන්නට ලැබුණා. එහෙනම් ඔන්න ඒකත් එක ලාක්ෂණික ලක්ෂණයක් විදිහට අපිට හඳුනා ගන්නට පුළුවන්. ඊළඟට දැන් මේගොල්ලන්ගේ ශ්වසනය පිළිබඳව ගත්තොත් ශ්වසනයේදී මේ භෞමික පරිසරයේදී ශ්වසනයට වැදගත් වෙන විශේෂිත ශ්වසන ව්‍යූහ වන පෙනහැලි තමයි මේගොල්ලන්ගේ තොන්න ශ්වසන පද්ධතියේ දකින්නට ලැබෙන්නේ. ඒ පෙනහැලි දරන කාර්යක්ෂම ශ්වසන පද්ධතියක් මේගොල්ලන්ගේ දකින්නට ලැබෙනවා. මේ ශ්වසන පද්ධතිය හා සම්බන්ධව කතා කරනකොට එතනදී මේ පෙනහළු වාතනීය වීම හා සම්බන්ධව කතා කරනකොට ඒ හා සම්බන්ධ වැදගත් වෙන තව විශේෂිත කොටසක් අපේ මේ උරස් කුහරයයි උදර කුහරයයි වෙන් කරන ඒ සීමාවේ පවතින විශේෂිත දෙයක් තමයි මේ මහා ප්‍රාචීරය. පේශීමය මහා ප්‍රාචීරය කියන මේ කොටසත් ඔන්න මේ ශීරපායින්ගේ දකින්නට ලැබෙන විශේෂිත ලක්ෂණයක් ලාක්ෂණික ලක්ෂණයක් විදිහට වැදගත් වෙනවා. දැන් අපි ඉදිරියේදී සප්ත ආකාරය හා ක්‍රියාකාරීත්වයේ සම්බන්ධ පාඩම් ඉගෙන ගන්නකොට ඒ වෙයිදී මේ ශ්වසන පද්ධතිය හා සම්බන්ධව ඒ ක්‍රියාකාරීත්වයන් ගැන කතා කරනකොට මේ මහා ප්‍රාචීරයේ දායකත්වයන් ඕවා හඳුනා ගන්නට ලැබෙනවා. එතකොට එහෙනම් මේ ශ්වසනය හා සම්බන්ධ විශේෂයෙන් පෙනහළු වාතනිය හා සම්බන්ධව විශේෂයෙන් මහා ප්‍රාචීරයේ තනදී වැදගත් වෙනවා. එහෙනම් ඒ අවස්ථාවත් ඔන්න මෙතනදී හඳුනා ගන්නට පුළුවන් මේ මැමීලියා වර්ගය හා සම්බන්ධව විශේෂ ලාක්ෂණික ලක්ෂණයක් විදිහට. දැන් මෙතනදී තවත් විශේෂිත දෙයක් විදිහට දැන් මේ ශීරපායින්ගේ දකින්නට ලැබෙන තව දෙයක් තමයි ළමයි මේ කන පිළිබඳව බලනකොට මේ කන පිළිබඳව කතා කරන දැන් කනේ ව්‍යුහයන් අපි ඉදිරියේදී ඉගෙන ගන්නවා. එතනදී අපි හඳුනා ගන්නවා මේ කන බාහිර කන, මැදි කන සහ ඇතුල් කන කියලා කොටස් තුනකින් සමන්විත වෙනවා. ඒ බාහිර කන කියන කොටස හා සම්බන්ධ පිටතින්ම අපිට මේ බාහිර කම් පෙත්තක් දකින්නට ලැබීමත් මේ මැමීලියා වර්ගයේ දකින්නට ලැබෙන ලක්ෂණයක් විදිහට මෙතනදී හඳුනා ගන්න පුළුවන්. කම් පෙත්තක් සහිත බාහිර කම් පෙත්තක් මෙතනදී ඒ අවස්ථාවත් ඔන්න විශේෂිතයි. ඒකත් ඔන්න එක ලක්ෂණයක් විදිහට අපිට හඳුනා ගන්නට පුළුවන්. දැන් ඔන්න මේ මැමීලියාවන් හා සම්බන්ධව කතා කරනකොට මේ පරිණාමික ක්‍රියාවලියේදී අපිට දකින්නට ලැබෙන සුවිශේෂීම අවස්ථාවක් ඒ තමයි මේ ස්නායු පද්ධතිය හා සම්බන්ධව කතා කරනකොට අපේ මිනිසා පිළිබඳව කතා කරත් දැන් අපිට මේ නම ලැබිලා තියෙන්නේ හෝමෝ සේපියන්ස් කියනකොට අපිට ඒ නම ලැබිලා තියෙන්නේ අපේ මේ බුද්ධිමත්භාවය නිසා කියලා අපි මේ වෙනකොටත් දන්නවනේ. එතකොට එතනදී ඔය බුද්ධිමත්භාවය හා සම්බන්ධව කතා කරනකොට අපේ මේ මොළය තමයි ප්‍රධානවම වැදගත් වෙන්නේ. එතකොට දැන් මේ අපි කතා කරන මේ පෘෂ්ඨවංශීන් හා සම්බන්ධව කතා කරනකොට වර්ටිබ්‍රේටාවන් හා සම්බන්ධව කතා කරනකොට ඒ අනිකුත් පෘෂ්ඨවංශින් අපි මේ වෙනකන් කතා කරගෙන ආපු මේ පෘෂ්ඨවංශීන්ට සාපේක්ෂව ගත්තොත් විශාලව වැඩිච්ච මොළයක් දකින්නට ලැබෙන්නේ මෙන්න මේ මැමීලියා වර්ගය තුල දකින්නට ලැබෙන විශේෂවල තමයි සාපේක්ෂව විශාලව වැඩිච්ච මොළයක් දකින්නට ලැබෙන්නේ. ඒ මොළයේ විශාලත්වයත් එක්ක
ප්‍රධානවම ඒ ලැබිච්ච මේ මැමීලියාවන්ට ලැබිච්ච විශේෂිත ලක්ෂණ ටිකක් අපිට හඳුනා ගන්න පුළුවන් ඒ තමයි බුද්ධිමත්භාවය ඊළඟට ඉගෙනීම සහ මේ කුසලතාවයන් ඊළඟට මතක ශක්තිය කියන මෙන්න මේ විශේෂිත අවස්ථාවන් ටික ලැබිලා තියෙනවා මේ ශීරපායින්ට දැන් අපිට එහෙම කියනකොට මිනිසාව තමයි මතක් වෙන්නේ එතකොට ශීරපායින් අතරින් මිනිසා තමයි උසස්ම බුද්ධියක් තියෙන අය විදිහට එතකොට දැනට සාමාන්‍ය කියන්නේ හැබැයි අපි සත්ත්ව ලෝකයේ මේ ශීරපායින් අතර හඳුනා ගන්න තවත් සත්වයින් දිහා බලනකොට විශේෂයෙන්ම ඔය මුහුද පිළිබඳව කතා කරනකොට එතනදී සාමාන්‍ය අපි කතා වලටත් අහලා තියෙන අවස්ථාවක් තමයි ඩොල්ෆින් මත්ස්‍යයින් පිළිබඳව. එතකොට ඒගොල්ලොනුත් අපි එහෙම කිව්වට ඒගොල්ලොනුත් අයිති වෙන්නේ මේ මත්ස්‍යයින් කියලා අපි එතන සඳහන් කරාට ඒගොල්ලොත් මේ මැමීලියාවන්ට තමයි මේ චීරපායි සතෙක් විදිහට තමයි අයිති වෙන්නේ. මේගොල්ලන් විශේෂිත ඒ දැන් ওই සමහර අතර මං වෙච්ච යාත්‍රිකයන්ට මඟ පෙන්වලා දීම් ගොඩබිම් වලටගෙන මඟ පෙන්වලා දීම් වගේ අවස්ථාවන් යම් යම් ප්‍රදේශ ආශ්‍රිත යම් යම් රටවල් වලින් වාර්තා වෙලා තියෙනවා. එතකොට ඒ දේවලුත් එක්ක තව ඒකල්ල තියෙන පරීක්ෂණ ওই දේවලුත් එක්ක හඳුනගෙන තියෙනවා උන්ට පවතිනවා කියලා. ඒ බුද්ධිමත්භාවය සාමාන්‍යයෙන් අපි හිතනවට වැඩි ඉහළ මට්ටමක ඒ බුද්ධිමත්භාවයක් ඒ යම් කෙනෙක්ට දැන් ඒ වගේ මඟ පෙන්වීමක් සිද්ධ කරනවා කියන ළමයි ඒගොල්ලන්ට යම් සිටීමේ හැකියාවක් ලොකු හැකියාවක් තියෙනවා කියන එකනේ. ඒ වගේ දේවල් අපිට ආශ්‍රිතව හඳුනා ගන්න පුළුවන්. දැන් ඊට අමතරව දැන් අපි අලියා පිළිබඳව කතා කරනකොට අලියා ගැන හොඳ ප්‍රසිද්ධ දෙයක් තමයි ඔවුන්ට හොඳ මතක ශක්තියක් දැන් දෙයක් ඒගොල්ලන්ට මොකක් හරි මේ කළොත් ඒක ජීවිත කාලෙම මතක හිටිනවා. එහෙම ඉඳලා මේ සමහර අවස්ථාවල් ලොකු කාලයක් ගියාට පස්සේ පරිගැණීම් සිද්ධ කරන අවස්ථාවන් වගේ දේවල් සාමාන්‍යයෙන් අපි ඔය අපේ ඉතිහාස කතාවලින් නම් අහලා තියෙනවනේ ළමයි. ඒ වගේ අර එහෙම මේ මතක ශක්තිය කියන මේ දේවල් කියන්නේ මේ මොලයත් එක්ක ලැබිච්ච ඒ විශේෂිත අවස්ථාවක්. ඒ දේවල් අපිට හඳුනා ගන්න පුළුවන් මේ මැමීලියා වර්ගය තුල. දැන් ඊට අමතරව දැන් හිතන්න මේ සුනකයන් පිළිබඳව බල්ලන් පිළිබඳව විශේෂයෙන්ම දැන් මේ බල්ලන්ව පුහුණු කිරීම සිද්ධ කරලා ඒගොල්ලන්ට කියලා කරවන දේවල් පිළිබඳව දැක්කහම දැන් ඒව දේවල් මතක තබාගෙන ඒ වගේ ක්‍රියාකාරකම් වල යෙදෙන්න ඕන්ටත් ඒ විදිහ හැකියාවක් ලැබෙන්න නම් අනිවාර්යයෙන් එතනදී ඒගොල්ලන්ගේ මොලේ ඒ අවස්ථාවන්ට අදාළ ඒ හැකියාවල් ශක්තිය තියෙන්නට ඕනේ. එහෙම නිසානේ ඒගොල්ලෝ ඒ විදිහට කරන්නේ. එතකොට අර අපිව කියන්නේ මිනිසාව ඉහළම බුද්ධියක් තියෙන විදිහට හඳුන්වගෙන අපි කතා කරාට එතකොට අපිට මේ සත්ත්ව ලෝකයේ විශේෂයෙන්ම මේ ශීරපායින්ගේ තව සතුන් පිළිබඳ විශේෂ පිළිබඳව කතා කරනකොට ඔය වගේ උදාහරණ අවස්ථාවන් ඕනතරම් හඳුනා ගන්න පුළුවන් ඒගොල්ලන්ගේ බුද්ධිය මෙහෙයවීම සිද්ධ කරන අවස්ථාවන් විදිහට. ඒ විදිහට එහෙනම් ඔන්න ඒ විශේෂිත හැකියාව අපිට මේ අනික් පෘෂ්ඨවංශීන්ට වඩා ප්‍රමුඛව දකින්නට ලැබෙන වර්ගය විදිහට මේ මැමීලියා වර්ගය හඳුනා ගන්නට පුළුවන්. ඒ වගේම මේගොල්ලන්ගේ මේ විශේෂිත විවිධ සංනිවේදන ක්‍රම භාවිතා කිරීනොත් අපිට හඳුනා ගන්නට පුළුවන් සංනිවේදන ක්‍රම. දැන් මිනිසා පිළිබඳව කතා කරනකොටත් අපිට උසස් සංනිවේදනයන් දකින්නට ලැබෙනවා. ඊට අමතරව දැන් අපි මේ කතා කරන මේ කරදිය පරිසරවල ඉන්න මේ ඩොල්ෆින් ඒ වගේම මේ තල්මසා වගේ ජීවීන් ගත්තත් ඒගොල්ලන්ගෙත් මේ සංනිවේදන අවස්ථාවන් ඒ විවිධ සංනිවේදන ක්‍රියාවලිය පිළිබඳව විශේෂයෙන් අනාවරණය කරගෙන තියෙනවා. ඒකත් එතකොට විශේෂිත දැන් මේගොල්ලන්ගේ මේ ඉහළ පරිණාමයේ ඉහළ අවස්ථාවක් පිළිබඳව දකින්නට ලැබෙන දෙයක් තමයි මේ සංනිවේදන ක්‍රම භාවිතා කිරීම පිළිබඳව කතා කිරීම. දැන් ඒ සංනිවේදනය හා සම්බන්ධව කතා කරනකොට විශේෂයෙන් වඳුරන් පිළිබඳව ඒ අවස්ථාවක් දකින්න පුළුවන්. ඊළඟට ළමයි මේ ශීරපායින්ගේ මේ බහිස්රාවය හා සම්බන්ධව කතා කරනකොට මේගොල්ලන්ගේ මේ බහිස්රාවී අවයව විදිහට වෘක්ක එහෙම නැත්නම් මේ වකුගඩු යුගලක් දැරීමක් හඳුනා ගන්න පුළුවන්. මේගොල්ලන්ගේ ප්‍රධාන නයිට්‍රජිනී බහිස්රාවී ඵලයේ විදිහට යූරියා තමයි පිටකිරීම සිද්ධ කරන්නේ. ඒ විදිහට ඔන්න පරිස්රාවියත් අපිට අඳුර ගන්න පුළුවන්. දැන් ඊට අමතරව ගත්තොත් මේගොල්ලන් මේ ප්‍රජනනීය හා සම්බන්ධව කතා කරනකොට මේගොල්ලන් මේ අභ්‍යන්තර සංසේචනයක් තමයි සිද්ධ වෙන්නේ. දැන් මේ අභ්‍යන්තර සංසේචනය කියන එක අපි හඳුනගත්තා රෙප්ටිලියාවන්ගේ හඳුනගත්තා. ඊට පස්සේ අපි කතා කරා පක්ෂීන් හේවත් ආවේස්ලාගේ හඳුනගත්තා. දැන් එහෙනම්
මේ මැමේලියාවන්ගේ තඳුන ගන්න පුළුවන් මේ අභ්‍යන්තර සංසේචනය කියන මේ භෞමික පරිසරයකට හොඳ අනුවර්තනයක් වෙන මේ අවස්ථාව එතනදී එපිරිමි සතුන්ට සංසර්ගයට වැදගත් වෙන ආකාර ශික්ෂණයක් දැරීමක් සිද්ධ කරනවා. ඒ වගේම මෙතනදී මේ බොහොමයක් සතුන් මේ ජලාභුජ ආකාර තමයි දකින්නට ලැබෙන්නේ. ජලාභුජ ආකාර කියන්නේ එතකොට දැන් අපි මේ මිනිසාද ඇතුළුවා දකිනවා වගේ ඒ මව මව් ජීවියා විසින් පැටවුන් බිහි කිරීමක් තමයි එතනදී සිද්ධ වෙන්නේ. එතකොට ඒ හා සම්බන්ධව ඒ මව් ජීවීන්ගේ ඒ ප්‍රජනක පද්ධති සකස් වීමක් සිද්ධ වෙලා තියෙන හැටි හඳුනා ගන්නට පුළුවන්. එතනදී ඒ සමහර සතුන්ගේ කලල විකසනයේදී මේ කලල බන්ධයක් ඇතිවීමක් සිද්ධ වීමකුත් අපිට හඳුනා ගන්නට පුළුවන් මේ වර්ගය තුල දකින්නට ලැබෙන ඒ විශේෂිත අවස්ථාවක් විදිහට අපිට ඒ වගේ අවස්ථාවන් හඳුනා ගන්නට පුළුවන්. දැන් ඊට අමතරව ගත්තොත් දැන් මේ ජලාභුජතාවය කියලා ඒ පැටවුන් බිහි කිරීමක් සිද්ධ කරන අවස්ථාව තමයි බොහෝ සතුන්ගේ දකින්නට ලැබෙන්නේ. ඊට අමතරව සමහර සතුන් ඉන්නවා මේ අණ්ඩජ සතුන් විදිහට අපිට හඳුන ගන්නට ලැබෙන ආකාරය. ඒ කියන්නේ මේ බිත්තර දැමීමක් සිද්ධ කරන ශීරපායි සතුනුත් අපිට මෙතනදී හඳුන ගන්නට පුළුවන්. දැන් ඒකෙදී උදාහරණයක් විදිහට හඳුන ගන්නට පුළුවන් ජීවීන් කිහිප දෙනෙක් කෙනෙක් තමයි පාරා හොට ප්ලැටිපස් කියලා හඳුන්වන ජීවියා. මෙතනදී බලන්න මේ රූප සටහන මේ රූප තුල ඔයගලන්ට දකින්නට පුළුවන් මේ ඔයගල දකින්නේ මේ විදිහට මේ හඳුනා ගන්න පුළුවන් මේ බිජු දැමීමක් එහෙම නැත්නම් බිත්තර දැමීමක් සිද්ධ කරන ශීරපායි ආකාරයක් එක විශේෂයක් ඒ තමයි මේ පාරා හොට ප්ලැටිපස්. ඩම්ෆීල්ඩ් ප්ලැටිපස් වශයෙන් ඉංග්‍රීසියෙන් හඳුන්වනවා. සාමාන්‍යයෙන් ඕස්ට්‍රේලියාව, ටැස්මීනියාව මේ වගේ රටවල් වල දකින්නට ලැබෙන ජීවියෙක් තමයි මේ දකින ජීවියා. ඒකට ඔන්න අනිත් අර අපි කියපු බැටවුන් බීරීමක් සිද්ධ කරන ශීරපායින් බොහොමයක් දකින්නකොට මෙන්න මේ ආකාරයේ අපි දකින්නට ලැබෙන්නේ විතර දැමීම සිද්ධ කරන ශීරපායින් ආකාරය විදිහට. ඒ එක ජීවිය. ඊළඟ මේ ඕගොල්ලෝ දකින්නේ තවත් ඒ ආකාරයෙන් මේ කියන්නේ චීරපායි ජීව සත්වෙක් වුණත් මේ විත්තර දැමීමක් සිද්ධ කරන චීරපායියෙක් ස්පයිනි ඇන්ට් ඊට වශයෙන් හඳුන්වනවා. මේ ජීවිය කුරු සහිත මිකුමි බුදින්නා වශයෙන් සාමාන්‍ය සිංහල නමින් හැඳින්වීම සිද්ධ කරනවා. මෙයත් එතකොට මේ ඕස්ට්‍රේලියාව, ටැස්මීනියාව ඒ වගේ රටවල් වල පමණයි නිරීක්ෂණය කරන්නට ලැබෙන්නේ. මේ කියපු අපි ඉස්සර සඳහන් කරපු මේ තාරහොට ප්ලැටිපසා දැන් මේ කියන ඇන්ට් ස්පයිනි ඇන්ටීට හෙවත් මේ කූරු සහිත කූඹි බුදින්නා ඊළඟ මේ කියන දෙන්නම එතකොට මේ බිත්තර දැමීමක් හෙවත් මේ බිජු දැමීමක් සිද්ධ කරන ශීරපායි සතෙක් විදිහට තමයි ඔන්න අපිට හඳුන්වන්න පුළුවන්. ඒ කියන්නේ අණ්ඩජතාවය පෙන්වන අයට උදාහරණ ශීරපායි දෙන්නෙක් තමයි මේ දෙන්න. දැන් එතකොට මේ මවගේ දේහයෙන් පිටත බිත්තරයක් තුල තමයි මේ පෝෂණයට හායි වර්ධනයට ලක් වෙන පැටියෙක් තමයි බිත්තරයෙන් නිදහස් වෙන්නේ. හැබැයි ඒ නිදහස් වුණාට පස්සේ පැටියා අම්මගෙන් කිරිබීලා තමයි වර්ධනය වීම සිද්ධ වෙන්නේ. කියන්නේ අනිකුත් ඒ ශීරපායි ලක්ෂණ ප්‍රදානව දකින්න ලැබෙනවා. අර අපගමනියක් විදිහට අපිට මේ බිත්තර දැමීමක් සිද්ධ කරන අවස්ථාව තමයි මෙතනදී මේ ගොල්ලන්ගේ හඳුනා ගන්නට ලැබෙන්නේ. ඒකත් ඔන්න මේ විශේෂිත අවස්ථාවක් විදිහට අපිට හඳුනා ගන්නට පුළුවන් මේ ශීරපායි අයත් වෙන වර්ගය මැමීලියාවන් පිළිබඳව කතා කරනකොට. ඊළඟට මේ ශීරපායි ලෝකයේ දකින්නට ලැබෙන තවත් විශේෂිත මේ සත්වයින් ආකාරයක් තමයි මෙන්න මේ සෝපාටිකයන්. එහෙම නැත්නම් මේ මාසුපියල්ස් වශයෙන් හඳුන්වන මෙන්න මේ කට්ටිය. උදාහරණ විදිහට ඔයගලන්ට මෙතන මේ රූපවල දකින්නට ලැබෙනවා කැන්ගරු කියලා ඔයගොල්ලෝ ඕන තරම් අහලා ඇති. සාමාන්‍යයෙන් මේ පෙනුමෙන් හරි අහිංසක පෙනුමක් තියෙන අපූරු ජීවියෙක් තමයි කැන්ගරු කියලා හඳුන්වන්නේ. ඊට අමතරව මේ කොලා බෙයාර් වශයෙන් හඳුන්වනවා. මෙතනත් මේ දකින්නට ලැබෙන්නේ ඔබලන්ට කොලා බෙයාර්.
පෝලවල් හා වශයෙන් දකින්න හඳුන්වන විශේෂිත ඒ ශීරපායි සත්වය. එතකොට මේගොල්ලන්ගේ දකින්න මේ මේ කියන කැංගරු පෝල බෙයාර් මේ වගේ මෙසෝපාටිකයන් වශයෙන් හඳුන්වන මෙන්න මේ ජීවීන්ගේ දකින්න ලැබෙන විශේෂත්වය තමයි මේගොල්ලන්ගේ මේ මවගේ දේහයෙන් බිහි කරන පැටවුන් පිළිබඳව ගත්තොත් මේ පැටවුන් දැන් ඔයගොල්ලන් මේ රූප ස්ථානෙත් දකින්න ලැබෙනවා ඒ පැටවුන් අපරිණත පැටවුන් තමයි බිහි කිරීම සිද්ධ කරන්නේ. තා අපරිණත දැන් වෙනත් චීරපායින් බිහි කරන පැටවුන්ට වැඩිය අපරිණත විද්‍යාවේ පරිච්ඡේද පරිණත වෙලා නැති නොමේරු පැටවුන් තමයි බිහි කිරීම සිද්ධ කරන්නේ. ඒ පැටවුන්ව මේගොල්ලන්ගේ මේ විශේෂයෙන් මේ මවගේ දේහයේ පවතිනව බාහිරව මේ උදරියව තියෙන පැසක් වගේ කොටසක්. මෙන්න මේ පැස කියන මේ කොටසට ඇතුල් වෙලා තමයි මේ නොමේරු පැටවුන් ඊළඟට මේ ඊළඟ යගොල්ලන්ගේ වර්ධනය වීම සිද්ධ කරගන්නේ. එතනදී මේ පැස තුල ශීර ග්‍රන්ථි පිහිටලා තියෙනවා. ඒවෙන් ශ්‍රාවය කරන ඒ කිරිමත තමයි ඒ ජීවීන් පෝෂණය ලැබීම සිද්ධ කරන්නේ. එතකොට එහෙම පෝෂණය වෙලා ඒගොල්ලන් අර නොමේරු විදිහට ආපු අය තවදුරටත් වර්ධනයට ලක් වෙලා පරිණත ජීවීන් බවට පත් වෙනවා. ඒ වගේ විශේෂිත දැන් මේ පැසක් දැරීමක් සිද්ධ කරන මේ උදරිය පැසක් දැරීමක් සිද්ධ කරලා ඒ තුර මේ නොමේරු පැටවුන් වැඩිවීමක් සිද්ධ වෙන නිසා තමයි මේගොල්ලන් මේ සෝපාටිකයන් හෙවත් මේ මාසුපියල්ස් අවශ්‍යයි හැඳින්වීම සිද්ධ කරන්නේ. මාසුපියල්ස් විදිහට ඒ කොටසට අයිති වෙන විශේෂිත විශේෂ කිහිපයක් ඔබලන්න මෙතනදී හඳුනා ගන්න පුළුවන්. මේ ඔපොසම් වශයෙන් හඳුන්වන ජීවියා කැංගරු කොලා ටස්මිනියන් ඩෙවිල් ඔබලන්ට මේගොල්ලන්ව යන්තර්ජාලයෙන් රූප සටහන් බලලා වුණත් හොයා ගන්න පුළුවන් මේ එක් එක් ජීවීන් පිළිබඳව. ඒකට සාමාන්‍යයෙන් අපි ප්‍රධානව මේ අහලා තියෙන ජීවීන් දෙන්නෙක් විදිහට මේ කැංගරු සහ මේ කොලබියාර් මේ දෙන්න පිළිබඳව හඳුනා ගන්න පුළුවන්. ඊට අමතරව වොම්බැට් කියලා හඳුන්වනවා. ඒ වගේ වර්ග ගණනාවක් අපිට හඳුනා ගන්නට පුළුවන්. විශේෂයෙන්ම මේගොල්ලොත් අපිට දකින්නට ලැබෙන්නේ මේ ඕස්ට්‍රේලියාව තස්මේනියාව වෙන මේ රටවල් වලට ඒ රටවල් වලටම ආවේනික වෙච්ච ජීවීන් විදිහට තමයි අපිට හඳුනා ගන්නට ලැබෙන්නේ. ඔන්න ඒකත් අපිට මේ ශීරපායින් යටතේ හඳුනා ගන්නට ලැබෙන විශේෂිත අවස්ථාවක් විදිහට දකින්නට පුළුවන්. ඊළඟට තවත් මේ ශීරපායින් හා සම්බන්ධව කතා කරනකොට දැන් අර අපි කතා කරපු ශීරපායින් ප්‍රධාන ලක්ෂණත් එක්ක පොඩි පොඩි වෙනස්කම් දක්වන අවස්ථාවන් විශේෂිත අවස්ථාවන් තමයි මම මේ වෙනම කීප දෙනෙක් පිළිබඳව මේ විදිහට ඔයගලන්ට හැඳින්වීම සිද්ධ කරේ. ඒ විදිහට අපිට හඳුනා ගන්නට පුළුවන් තව කෙනෙක් තමයි මේ වවුලා. පොඩි වව් කුඩා වවුලා මා වවුලා කියලා අපිට ආකාර හඳුනා ගන්නට පුළුවන්. එතකොට මේ දෙන්නගේම මේගොල්ලන්ගේ දකින්න ලැබෙන විශේෂත්වය තමයි දැන් අර අපි පක්ෂීන් ගැන සාමාන්‍යයෙන් මේ පියෑඹීම කියන අවස්ථාව දැක්කේ. ඒ විශේෂිත ලක්ෂණය මෙන්න මේ ශීරපායින් අතරේ මා වවුලන් වෙන්න පුළුවන් කුඩා වවුලන් වෙන්න පුළුවන්. මෙන්න මේගොල්ලන්ට මේ පියෑඹීම කියන ඒ විශේෂිත හැකියාව දරන ශීරපායින් විදියට අපිට හඳුනා ගන්නට පුළුවන්. මේගොල්ලන්ගේ එතකොට මේ పూర్ව ගාත්‍රා ඉදිරි ගාත්‍රා වල තමයි පියාපත් බවට විකරණීය වීම සිද්ධ වෙලා තියෙන්නේ. අපි අර පක්ෂීන්ගේ හඳුනා ගත්තා වගේ මේ පියාපත් මේ පියාටු දැරීමක් මේගොල්ලන්ගේ සිද්ධ වෙන්නේ නැහැ. හැබැයි මේ పూర్ව ගාත්‍රා වල පියාපත් බවට විකරණීය වීමක් අපිට හඳුනා ගන්නට පුළුවන්. මේගොල්ලන්ගේ මේ ඒ පියාපත් වල ඇඟිලි අතර ඒ බලන්න මේ පටලයක් පටල විදිහට මේ පියාපත් පටල දැරීමක් මෙතනදී හඳුනා ගන්නට පුළුවන්. දැන් අර මං කියපු වර්ග දෙකෙන් මේ කුඩා වවුල ගත්තොත් එයා තමයි මේ ප්‍රමාණින් කුඩා දේහයක් දරන ආකාරය විශාල කන් දෙකක් දරනවා. සාමාන්‍යයෙන් ඇස් කුඩා ඇස් තමයි දරන්නේ. මහ වවුල ගත්තොත් ඒගොල්ල ප්‍රමාණයෙන් විශාල දේහයක් තමයි දරන්නේ. ඒගොල්ලන්ගේ සාපේක්ෂව කන් දෙක කුඩායි ඇස් විශාලයි. ඒගොල්ල මහ වවුලන් ගත්තොත් ඒගොල්ලන් මේ ශාක ඵල ඒව තමයි ආහාරයට ගැනීම සිද්ධ කරන්නේ. කුඩා වවුලන් සාමාන්‍යයෙන් කෘමීන් තමයි ආහාරයට ගැනීම සිද්ධ කරන්නේ. මේ විදිහට ඒ අවස්ථාවත් අපිට හඳුනා ගන්නට පුළුවන් මේ ශීරපායින් අතර දකින්න ලැබෙන විශේෂිත අවස්ථාවක් විදිහට. ඊළඟට තවත් අපිට මේ ශීරපායින් අතර දකින්නට ලැබෙන විශේෂිත සත්වයින් කීප දෙනෙක් තමයි මේ ඩොල්ෆින් සහ මේ තල්මසා.
අපි දැන් අනිත් සතුන් එක්ක කතා කරනකොට මේගොල්ලන් මේ කරදිය වාසී කියන්නේ ජලජ ශීරපායන් විදිහට හඳුනගන්න පුළුවන් ආකාර තමයි මේ කියන ඩොල්ෆින් සහ තල්මසා. දැන් බැලු බැලමට එකපාරට කෙනෙක් හිතෙන්නේ මේගොල්ලන් මේ මත්සෙයින් කියලා. ඒ කියන්නේ අපි මුලින්ම කතා කරපු මේ පිස්කේස් කියන ඒ කොටසට අයිති වෙන අය කියලා. හැබැයි මේගොල්ලන් අයිති වෙන්නේ ශීරපායන් විදිහට. මේගොල්ලෝ එතකොට අපිට හඳුනගන්න පුළුවන් මේගොල්ලොත් මේ ජලාභුජතාවය තමයි පෙන්වන්නේ. කියන්නේ මේ පැටවුන් බිහි කිරීමක් තමයි මේගොල්ලොත් සිද්ධ කරන්නේ. ඒ සත්‍ය පෙන්නන මේ කරදිය වාසී මේගොල්ලොත් මේ කලල බන්ධ දැරීමක් සිද්ධ කරන ශීරපායි සතුන් කොටසක්. මේගොල්ලන්ගේ මේ වරල් විදිහට මේ නිරීක්ෂණය වෙන්නේ මේගොල්ලන්ගේ මේ වරල් නිමි. මේ අර මත්සෙයින්ගේ දැකපු ඒ වරල් කියලා හඳුන්වපු ඒවා නෙවෙයි මේ වරල් විදිහට මේගොල්ලන්ගේ අපිට මේ නිරීක්ෂණය වෙන්නේ. අපි අර ඉස්සෙල්ලා මේ කැප් බෑව ගැන හිම කියනකොට මම ඔයගලන් කිව්වනේ ඒගොල්ලන්ගේ මේ ආචාර විකර්මී වෙලා තියෙන අවල්පත් විදිහට කියලා. මෙන්න මේ අවස්ථාව තමයි ඕගොල්ලෝ මේ දකින්නේ. එතකොට වරල් නෙවෙයි මේගොල්ලන්ගේ මේ පවතින්නේ ඒගොල්ලන්ගේ ගාච්ඡා විකරණීය වෙලා ඇති වෙන අවල්පත් තමයි මේ විදිහට මේ ඒගොල්ලන් ජලජ පරිසරයේ සංචරණය කරන්න වැදගත් වෙන විදිහට ඒ පැත්තලි දිගු විදිහට හැම සකස් වීම සිද්ධ වෙලා තියෙනවා. දැන් මේගොල්ලෝ චීරපායි සතුන්. මේ නිසා මේගොල්ලන්ට මේ ශ්වසනයට පෙනහැරි තමයි භාවිතා කිරීම සිද්ධ කරන්නේ. ඒ දැන් එතකොට මේ ජලජ පරිසරයේ ඉන්නකොට දැන් පෙනහැරි භාවිතා කරලා මේ වාතය වායුගෝලීය වාතය ලබා ගැනීමක් සිද්ධ කරනකොට එතනදී මේ වායුගෝලීය වාතය ලබා ගන්න මේගොල්ලෝ මේ වරින් වර ඒගොල්ලන්ගේ මේ නාස් විවර ජල පෘෂ්ඨයෙන් මතුපිට ඒ වායුගෝලයට විවුර්ත කිරීම සිද්ධ කරන ආකාරයවල් හඳුනා ගන්න පුළුවන්. එහෙනම් ඒ අනිත් ඒ මූලික ලක්ෂණ සියල්ල ශීරපායි ලක්ෂණ විදිහට හවතිනවා. අර ජලජ ජීවත් වීම නිසා මේගොල්ලන්ගේ මේ ගාත්‍රා සැකැස්ම තමයි අපිට ඔන්න අවල්පත් බවට විකරණීය වෙච්ච ගාත්‍රා දැරීමක් හඳුනා ගන්නට පුළුවන්. එතකොට මේ අපේ මේ පෘථිවියේ ජීවත් වෙන විශාලතම සත්‍යා විදිහට අපි දැනට හඳුනගෙන තියෙන්නේ මේ නිල්තල් මසා. මෙයත් එතකොට විනන් ඔන්න ශීරපායෙක් විදිහට අපිට හඳුනා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් මීටර් 30ක් විතර දිගට ඒ වගේම බර විදිහට සාමාන්‍ය ටොන් 200ක් පමණ බර ජීවියෙක් විදිහට තමයි මේ නිල්තල් මසා ගැඩුණු විශාල නිල්තල් මසෙක් ඒ වගේ විශාල ප්‍රමාණයකින් යුක්ත වෙනවා. ඒගොල්ලන් තමයි එතකොට මේ පෘථිවිය ජීවත් වෙන විශාලතම සත්වයින් විදිහට හඳුන්වන්නේ. ඔය විදිහට ඒ විශේෂිත ශීරපායි ආකාරයේ පිළිබඳවත් අපිට හඳුනා ගන්නට පුළුවන්. ඒ විදිහට එහෙනම් අපි මේ ශීරපායි කියන වර්ගය තුල දැකපු ඒ විශේෂිත ජීවිනුත් එක්ක අපි කතා කරා. එහෙනම් මේ මැමීලියා වර්ගය තුල දකින්නට ලැබෙන විශේෂිත ලාක්ෂණික ලක්ෂණ පිළිබඳව. එතකොට අවසාන වශයෙන් තව ලාක්ෂණික ලක්ෂණයක් විදිහට විශේෂයෙන් අපිට හඳුනා ගන්න පුළුවන් දෙයක් තමයි මේගොල්ලන්ගේ මේ ලපටි ජීවි ලපටියන්. එහෙම නැත්නම් මේ දරුවන් දීර්ඝ කාලයක් මව්පිය ආරක්ෂාව යටතේ වර්ධනය කර ගැනීමක් සිද්ධ කරන වර්ගයක් විදිහටත් අපිට මෙන්න මේ මැමීලියා වර්ගය හඳුනා ගන්නට පුළුවන්. දැන් ඒකට ඉතින් හොඳම උදාහරණේ තමයි අපි මැමීලියා වර්ගය යටතේ අයිති වෙන මේ මිනිසා ගත්තොත් එහෙම අනේ මන්දා මව්පිය ආරක්ෂාව යටතේ මේ ජීවිත කාලයම පවතින අවස්ථාවක්. කියන්නේ අම්මා තාත්තා ඉන්නකම් අම්මා තාත්තාගේ මේ ආරක්ෂාවක් බලාපොරොත්තු වෙන විශේෂිත ජීවියෙක් විදිහටත් ඔන්න අපිට හඳුනා ගන්න පුළුවන් අපිව නම්. ඒ වගේ මේ මේ සම්පූර්ණ වර්ගය පිළිබඳව කතා කරනකොට අනිත් වර්ගවලට සාපේක්ෂව දීර්ඝ කාලයක් මේ මව්පියන්ගේ ආරක්ෂාව යටතේ වර්ධනය වෙන ජීවීන් අයිති වෙන වර්ගයක් තමයි මැමීලියා වර්ගය කියලා හඳුන්වන්නේ. ඒ විදිහට ඒ විශේෂිත අවස්ථාවත් එහෙනම් අපිට හඳුනා ගන්නට පුළුවන්. දැන් අපි එහෙනම් උදාහරණ ජීවීන් විදිහට මේ අලියා, එතකොට වවුල, තල්මසා, ඊළඟට මේ ගවයා, දැන් අපි තව උදාහරණ විදිහට සඳහන් කරා ඇටිපසා, කැංගරු, මීයා, ජිරාෆ්, ඊළඟට මිනිසා, ඔය විදිහට මේ බල්ලා, පූසා, මේ අපි දකින බොහොමයක් ජීවීන් එහෙනම් මේ ශීරපායි ජීවීන් විදිහට හඳුනා ගන්නට පුළුවන්. මේ වර්ගය යටතේ මැමීලියා වර්ගය යටතේ අයත් වෙන ජීවීන් විදිහට. ඔය විදිහට එහෙනම් ඔන්න
අපි මේ කතා කරේ මැමේලියා වර්ගය හා සම්බන්ධව ඒගොල්ලන්ගේ දකින්න ලැබෙන ඊලාක්ෂණික ලක්ෂණත් එක්ක මේ සම්පූර්ණ වර්ගය පිළිබඳව සහිත අමතර වේ වර්ගය තුල දකින්නට ලැබෙන වෙනත් විශේෂිත අවස්ථාවන් පිළිබඳව තමයි කතා කළේ ඒ අවස්ථාවත් එක්ක එහෙනම් අපිට මේ අපි අපේ තුන්වෙනි ඒකකයේ वर्ग විශේෂිත දෙයක් ඔබලන්ට මම මතක් කරන්නම් දැන් මේ කෝඩේටා වංශය පිළිබඳව කතා කරනකොට ළමයි මේ සම්පූර්ණ කෝඩේටා වංශයේම ජීවීන් අපිට මේ පෘෂ්ඨ වංශින් වශයෙන් සලකන්නට බෑ ඔන්න ඒක විශේෂිත දෙයක් දැන් කෝඩේටා වංශයේ සියලුම ජීවීන් පෘෂ්ඨ වංශිකයින් වේ කිව්වොත් ඒක වැරදි මේ කෝඩේටා වංශයේ අපිට නැවතත් බෙදීමක් සිද්ධ කරන්නට පුළුවන් මේ උපවංශ उपवंश විදියට යුරෝපෝඩේටා සෙපලෝඩේටා සහ මේ වර්ටිබ්‍රේටා වශයෙන් තුන් වංශ උපවංශ තුනක් හඳුනා ගන්නට පුළුවන් එතනින් මේ යුරෝපෝඩේටා සෙපලෝඩේටා කියන උපවංශ දෙකට අයිති වෙන සතුන් ගත්තොත් ඒගොල්ලන් අපෘෂ්ඨ වංශී සතුන් මේ වර්ටිබ්‍රේටා කියන උපවංශී සතුන් තමයි පෘෂ්ඨ වංශී සතුන් වෙන්නේ ඔන්න ඒ විශේෂිත අවස්ථාවක් මතක තියාගන්න කෝඩේටා කියලා වංශය उपवंशी मतक